ජෝන්ගේ ඥාති සහෝදරයෙක් නැති වෙලා නැති වෙලා කියන්නේ එයා මැරිලා එයාගේ අන්තිම කැමැති පත්‍රයේ සේරම ජෝන්ට ලියන කමක් නෑ මොන වුණත් කන දෙයක් තියෙනවා නම් එච්චරයි ඔයාට වෙන්නේ අද ජෝන් කියලා කියන්නේ. ඔයා එනකන් තමයි බලාගෙන හිටියේ. එන්න ඇතුළට. ස්තුතියි. මගේ නම තමයි කෝනස්. ඔයාගේ ඥාති සහෝදරයා ඉක්බාන්ගේ නීතිඥවරයා. අවසන් කැමැත්ත කියවන වෙලාවටම අපි ආව නේද? ඔයා විතරයි අඩු වෙලා හිටියේ. කලුව තාම ආවේ නැද්ද? ඔයාගේ සහෝදරයාත් ඇවිල්ලා ඉන්නේ. එයා අවසන් කැමැත්ත කියවනකම් බලාගෙන ඉන්නේ. හැබැයි එයාට කලුව කියනවට නම් එයා කැමති නැහැ. එහෙම නොකිය ඉන්න මම උපරිමයෙන් උත්සාහ කරන්නම්කෝ. කලුව කලුව කලුව. මට කලුව කියලා කියන්න එපා. හරි කලුව. ජෝන් ඔහොම තමයි එයාගේ සහෝදරයාට සලකන්නේ. මහතුරුනි, ඕගොල්ලන්ගේ ඥාති සහෝදරයා ඉක්බාට් අපි අතහැර දාලා යන්න ගියා. එයා මේ ලෝකෙට උතුම්ම මිනිස්සේ. එයා මිනිස්සු අතර විශිෂ්ට කෙනෙක්. එයාව හම්බෙලා තියනවද? නෑ. ඔයාට? ඕගොල්ලන්ගේ සහෝදරයා ඕගොල්ලන්ට වස්තු සම්භාරයක් දීලායි ගිහින් තියෙන්නේ. එයාගේ අවසන් කැමැත්ත තියෙන්නේ DVD තැටියක රෙකෝඩ් කරලා. එයාගේ අවසන් කැමැත්ත DVD එකක තියෙන්නේ. එයාත් මට හිතෙන්නේ කාටුන් බලන්න කැමති වගේ. ඉතින් කොහමද මගේ සහෝදරවරුනි? ඔයගොල්ලෝ මේක බලනකොට මම මේ ලෝකේ නැහැ. හැබැයි ජෝන්ටයි කලුවටයි මම මේක කියන්න ඕන. මට කලුව කියලා කියන්න එපා. ඔයගොල්ලෝ දන්නවා ඇති මට සෑහෙන්න වටිනා දෙපළක් තියෙනවා කියලා. දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට මුණ ගැහෙන්නේ නැති හින්දා ඒවට උරුමකම කියන්නේ කවුද කියලා මට තීරණය කරන්න බැරි. නරක නැද්ද පූසෙකුට වගේ ලියුවනම්? ඒ හින්දා ඒක තීරණය කරන්න මම තරගයක් තියෙනවා. ඒකෙන් නිර්භීතම කෙනා තෝරලා මම මේකේ උරුමයාට දෙනවා. ඒ වගේම සමහරු කියනවා මගේ මේ ගෙදර හොල්මන් තියෙනවා. අපි හිතමුකෝ ඒ දේ එහෙමම තමයි කියලා. ඕගොල්ලෝ මේ ගෙදර නවතින්න ඕන. වැඩිම කාලයක් මේ ගෙදර ඉන්න කෙනාට තමයි මේ දේපල අයිති වෙන්නේ. මුලින්ම යන කෙනාට මේ කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. එහෙනම් සුබ රාත්‍රියක්. හොල්මන් ඕගොල්ලෝ ගැන බලයි. එන අපි අවසන් කැමැත්ත අනුව ක්‍රියා කරමු. දැන් ඉන්න මාත් එක්ක. ඔයා මේ කාමරේ. ජෝන්ගේ කාමරේ තියෙන මේකේ පල්ලෙහා. මට ඉතින් මෙයා හොල්මන්ගෙන බොරුවට කියන්න ඇත්තේ. ඔව්. එයා මිනිස්සු එක්ක විහිළු කරන්න කැමති කෙනෙක් කියලා මං අහලා තියෙනවා. ඒක වෙන්නේ නැති. මම නීතිඥයෙක් විතරයි. මං බලන්නේ නීති රීති හරියට ක්‍රියාත්මක වෙනවද කියලා විතරයි. හැබැයි ඉතින් මම නම් මිලියන 10ක් දෙන්නවා කියලා කිව්වත් මේ ගෙදර නම් එක රැයක් ඉන්නේ නැහැ. මං යනවා. මටත් මේක දාලා දුවන්නේ නැත්තම් ඒක නෙමෙයි ජෝන් පේන විදියට මේ හොල්මන් ගෙදර අපටත් රැයක් ගත කරන්නයි වෙන්නේ හරිම භයානක තැනක් වගේ ඔව් හොඳ වෙලාවට කළුවරත් නැහැ විදුලි කොටල ගොරවල වහින්නෙත් නැහැ මේ ජෝන් ඔයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අනාවැකි කියන්නේ හරි එහෙනම් අපි අපේ කාමර වලට යමු හොඳයි මේ ජෝන් මගේ තනියට මේ ඕඩිව තියාගත්තට කමක් නැද්ද එයා ඉන්නවා නම් තියාගන්න සුබ රාත්‍රියක් මේක නම් හොඳ කාමරයක් හොඳ ඇඳක් තියෙනවා බාත්รูම් එකක් තියෙනවා ඒ වගේම හොඳ ටීවීක් තියෙනවානේ හරි කෑම ඕනේ ඕනේ හොල්මනක් කවට මට කමන්නේ කෑම දීලා ඉන්න. ඔයාට කන්න ඕන නම් ඔයාම ගිහිල්ලා හොයාගෙන කන්න. ඔයා කියන්නේ තනියම යන්න? ඒ මොකද? ඒ මගේ බඩනේ. කෑ ගහන්න ජපානේ මං කෑම ටිකක් දෙන්නම්. ඔයාට කියයි. අපට නිර්භීතකම් පෙන්නන්න අවස්ථාවක් උදා වෙන්න යන්නේ මේ වැඩේ නම් හරිම අමාරුයි දැන් නම් කිසිම කෙනෙකුට ඇතුළට එන්න හම්බ වෙන්නේ නැහැ Oh,
දැන් ඒ වගේම කාටවත් එළියට යන්න බෑ. කොහේ හරි කුස්සියක් තියෙන්න ඕනේ කුස්සිය නැති කිවල් කීනුවේ. බලන්නේ. අයෝ ළඟ ළඟ මිනවා. අයි මේ අකඩිය මොකද මගේ පස්සෙන් එන්නේ? මම බෑ අන්න බලන්න. අන්න ලිස්සලෙන් ලිස්සලෙන්. ආයි ඊළඟ මල්ලියා. යන්නම් බේරුනේ කො අපේ ජෝන් ඉන්නේ රූම් එක? මේ මීයෝනේ මේගොල්ලන්ගේ මට කරදරයක් නෑ. මොකද මේ මගේ යාළුවනේ. මගේ යාළුවනේ මට මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක පෙන්නන්න. ඊට ඉස්සෙල්ලා කුස්සිය පෙන්නන්නකෝ. කැම තියෙන්නේ. අයියෝ වවුල් පස්සෙනිනෝ. අනේ වවුල් පස්සෙනිනෝ. එන්න පුළුවන්නේ. ඒ ඕඩි නේද? ඕඩි? හා? අයියෝ! 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 ඕඩි කො ඕඩි? ඒකල කොල්මන් ගුහාවක් නේ. ආ නේ මේක නැහැ. මේක මේ වවුන්දලා අයියෝ. අයියෝ අයියෝ. මේ කරදරින් නම් බේරෙන්න ඕනේ. මොකක් කරි කරන්න ඕනේ? දෙන්න. ඔයගොල්ලෝ එළවන්නේ අර ලස්සන පූසගේ පස්සේ නේද? ආ? එයා ගියේ අන්නර පැත්තට. මං වාර කරදර කරන්නේ නැහැ පුංචි බලු පැටියෝ. ඕඩි, ඔය කාට බයද මේ දුවන්නේ? මේ හන්ද ඕඩි, මේ ආට බය දුවන්න කිසිම හේතුවක් නැහැ. ඔන්න බලන්න මං කරන දේ. හරි අපේ! ඕඩි, ගාෆිල්, කළුවෝ! මගේරුණා දැන් වැඩි හරි මේකට බොරුවට දුවලා හරියන්නේ හොඳ ප්ලෑන් එකකට වැඩක් කරන්න ඕනේ මන්නම් කියන්නේ බුතෝ මගේරුණා එහෙනම් මෙයි මේ ඔක්කොම කරන්නේ ඈ ඒ හඬ හොඳට අහලා පුරුදු හඬක්නේ කළුවා අයියෝ කළුවෝ ඔයා හොඳින්ද ඈ අනේ කතා කරන්නකො අයියෝ කළුවෝ ඔයාට මේ මොකද්ද මං කළේ මට කළුවා කියලා කියන්න එපා ඈ අයියෝ අයියෝ එළින්ද පහෝදි මේක තමයි අපේ වැඩි ඈ නෑ අපිට වඩා හොල්මන් මේ ලෝකේ නෑ බුවා මහා භයානක හොල්මන් මම තමයි මේ ලෝකෙ වෙන්නේ මට බය වෙනවා නැත්තම් දන්නව නේද වෙනදී ඈ බය වෙනවා ඉතින් මොකද හොල්මන් බය වෙන්නේ නැත්තේ ඈ ඈ ඒ කියන්නේ රෙඩි නැති හොල්මනක් උනාද මං හෙයි එයා දුමු 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 අයියෝ බේද ගන්න ඕගොල්ලන්ට තද ගන්න බෑ මං ඕගොල්ලන් අල්ලනවා අම්මා මොකක් හරි විසඳුමක් මම මේකට තියෙන්න ඕනේ. ඕඩි මේ යකඩයා කව මීට කලින් දැකලා තියෙනවද ඔන්න බලන්න මෙයා කරන දේ ඈ.
දැන් තුවල්ල තනකුත් නෑ දැන් පැල ගන්නත් බෑ එන්න හරි මට දැන් තේරුණා ඔඩි වැඩි මේ රොබෝල වැඩ කරන්නේ අපි කියන විදිහට හොල්මනුත් එහෙම තමයි මෙන්න මෙයා තමයි මේක පිටිපස්සෙන් වැඩේ කරගෙන යන්නේ වාට තේරෙනවද මෙයා කරන්න හැදුවේ මේ ජෝන්වයි කළුවවයි බය කරලා මේ සියලුම දේපර තනියෙන් අයිති කරගන්න මට ඒක සම්පූර්ණයෙන්ම තේරුණා තේරුණාද මම මේ ෂේරෙම දේවල් තේරුම් ගත්තේ ස්කූබි ජෝ බැලුවට පස්සේ ඔන්න බලන්න මම දැන් මෙයාගේ වෙෂ්මුණ කෙලින්ම ගලවනවා මම හිතන්නේ මේ අර නීතිඥයා කියලා ඔන්න මේක වෙන්න බැරිද යා ඒත් එහෙම වෙලා මරුණයි කියවට මේ ජීවතුන් අතර ඉන්නේ ඔයා අවශංකමත්ත ලිව්ව නේද අපි හිතුවා ජීවතුන් අතර නැහැ කියලා ඔගොල්ලෝ හැමෝම රැවටුණා නේද මේ දෙපළ හම්බෙන්න ඕන කාටද කියලා මමත් හරියට දැනගෙන හිටියේ නැහැ ඒ හින්දායි මම මේ විදිහට පොඩි පරීක්ෂණයක් තිබ්බේ ඉතින් කවුද අයකට තෝරගත්තේ අව කවුද ඉන්නේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෙවෙයි ඔය දෙන්නම මහා බයගුල්ලෝ මං කිව්වේ මේ ෂේරටම සුදුසු පූෂෙක් කියලා එහෙනම් අපි පස්සේ හම්බෙමු ඕගොල්ලගේ තියෙන මහා බයගුළු මූණවල් මොන්නේ බලන්නේ නේ මේක කාලේ නැස්ති කිරීමක් නෙමෙයි ඔන්න බලන්න මම මෙයාගෙන් ගන්න වැඩ කොටස කොහොමද කියලා හරි මශානි බය කියලා වැඩක් නෑ තියෙන ශනීපේ අම්මි අදට පහට වැඩ කාරු හතර දිනක් ගත්තා වගේ කැමත් හදන්න පුළුවන් නම්